උදේ කට්ටිය මයික් ඕෆ් කරගන්න අනික් කට්ටිය සම්බන්ධ වෙනවා තව අපි විනාඩි 3ක් විතර ඉන්නවා කට්ටිය මයික් ඕෆ් කරගන්න
උතලම ඇහෙනවද හැමෝටම? ඇහෙනවද? 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 සර්. ඇහෙනවද? සර්. සිංහල හින්දු අලුත් අවුරුද්ද සිරුදනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මුලින්ම සර් ප්‍රාර්ථනා කරනවා මම දන්නේ මේ අවුරුද්දෙන් පස්සේ හම්බ වෙන්නේ අපි කලින් දවස් ආද එතකොට මේ හැමෝම අවුරුදු සතුටින් සමරන්න ඇති කියලා හිතනවා හැබැයි නේද සමහරු තෙල් පොලි වෙ ඉන්නේ ඇති සමහරු ගෑස් පොලි වෙ ඉන්නේ ඇති නේද ඒ වගේ ගැටලු ටිකක් නැත්තේම නැහැ නේද ඒ වුණාට ඉතින් කොහොම වුණා නැගත් චාරිත්‍ර කරලා පිළිවෙලට උතල අවුරුද්ද සමරන්න ඇති කියලා හිතනවා වෙනතර වඩා හැබැයි ලොකු සතුටක් මේ අවුරුද්ද ලබන්න බැරුවෙන්නේ නැති මොකද මේ පෝලිං වල තමයි ගොඩාක් අය ඉන්නේ ඒ නිසා ඉතින් හිතේ පුංචි අසතුටක් පැත්තක තියාගෙන තමයි අවුරුද්ද සමරන්න ඇති කියලා හිතනවා හැබැයි මොනවා කරලා චාරිත්‍ර වාරිත්‍ර ටික උතල කරන්න ඇති එතකොට අද මුලින්ම ඉස්කෝලේ පටන් ගත්තා මම පුතලගේ මේ වෙද්දි පාඩම් කීපයක් ඉවර කරලා තියෙනවා එතකොට ඉස්කෝලේ යන්නත් යම් යම් ගැටලු ඇති නේද පාසල් වෑන් වලට බස් වලට නේද කුංචු කුංචි ගැටලු ටිකක් තියෙනවා පාරට එන්න තෙල් ප්‍රශ්නෙින්ද ලංකාව පුරාම හැම තැනකම මම දැක්ක පොලින් තියෙනවා ඉතින් මොන ප්‍රශ්නාවක් ඉගෙන ගන්න එක අතපසු කරන්න එපා පුතේ මුද්‍ර මහන්සි වෙලා මොනන්දු ඉගෙන ගන්න ටික කරන්න අවසානයේ මොන ප්‍රශ්නාවක් ඕවා තමයි ඔයාලට ඉතුරු වෙන්නේ ඒ නිසා ඉතින් ඉගෙන ගන්න ටික අතපසු කරගන්න එපා අපේ ආයතනයේ ඔයාලා වෙනුවෙන් ලොකු වැඩ ටිකක් කරලා තියෙනවා මොකද පන්ති ගාස්තු ගත්තත් ලොකු මුදලක් අනෙක් පන්ති වල අය කරනකොට අපි තාමත් කුංචු මුදලකට විෂයන් ඔක්කොම පුතලාට උගන්වනවා ඉතින් ඒකෙන් මුද්‍ර ප්‍රයෝජන අරගෙන මුද්‍ර මහන්සි වෙලා උනන්දු වැඩ ටික කරගෙන යන්න දැන් පුරුදු විදිහටම හැම දවසෙම ඉස්සෙල්ලා විදිහටම පන්ති පාත්වාගෙන යනවා ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලා හොඳට මහන්සි වෙලා උනන්දු ඉගෙන ගන්න වැඩි කරා. තේරුම් ගන්නයි. සර් මේ වෙද්දි පහුගිය කතා කරපු දේවල් චුට්ටක් මතක් කළොත් වෘතේ කියන පාඩම අවසන් කරලා තියෙනවා. ස්ථානීය අගය කියන පාඩම උතලගේ කතා කරලා තියෙනවා. ඒක අවසානයි මම මතකෙ හැටියට. ඊට පස්සේ මම නිබන්ධනයක් අලුතෙන් පුතලට දාලා තිබුණා. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියලා. සර් කියන ගැටෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනවද? පුතාගේ ඇහෙනවා සර්. ඔව් පුතාගේ සිග්නල් මොන හරි ප්‍රශ්නයක් ඇද්දි චුට්ටක් බලන්නකෝ. එතකොට මේ සර් කතා කළේ කලවිලි පාඩම අපි ඉවර කළා පුතාගේ වෘතේ කියන පාඩම ස්ථානීය අගය කියන පාඩමත් පුතාගේ මම අවසන් කළා. ඊට පස්සේ අලුත් නිබන්ධනයක් දාලා තිබුණා පුතාගේ කණ්ඩායමට ගෲප් එකට. ඒකේ තිබුණේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩම තමයි අපි කතා කරමින් ඉන්නේ. ඒකෙත් මේ වෙද්දී අපි ලොකු කොටසක් අවසන් කරලා තියෙනවා. තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මට මතකෙ හැටියට පූර්ණ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද කියලා හැමෝටම කියලා දුන්නා. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියන කොටසේ තමයි අපි ඉන්නේ. එතකොට අඩු කිරීම කියන කොටසත් අපි බොහොම පිළිවෙලට කතා කරලා අවසන් කරන්න ඕනේ. එතකොට අපිට ඊළඟට ගුණ කිරීමයි බෙදීමයි විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. තේරුණාද? වීඩියෝ ඕන් කරන්න පුළුවන් හැමෝම ඕන් කරන්න. අදත් විදුලිය කපන ගැටලුව තියෙනවා. විදුලි සම්බන්ධකරන ගැටලුව තියෙනවා. පුළුවන් හැමෝම වීඩියෝ ඕන් කරන්න. කියන්නුත් මට මේ කරන්ට් එක ගිහින් මට කරන්ට් එක ගිහින් තියෙන්නේ වීඩියෝ ඔෆ් කරන් හිටියට කමක් නැද්ද? කමක් නැහැ. කමක් නැහැ. කරන්ට් එක ගිහිල්ලා තියන අය ඔෆ් කරලා තියාගන්න ගැටලුවක් නැහැ. පුළුවන් හැමෝම ඕන් කරන්න. මොකද ඔයාලා කරන වැඩ ටික මුතේ මට පේන්න ඕනි. නේද? අපිට සාමාන්‍ය පන්තික වගේ පේන්න ඕන ඔයාලා කරන වැඩ ටික. එතකොට ගැටලුවක් නැතුව මේ වැඩේ හොඳට පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි ගිය සතියේ ඉතිසල සතියේ නතර වෙලා ඉඳී තැන මම පුතරට දාන්න ෂෙයාර් ස්ක්‍රීන්. අද අපි බලමු ඉස්සරහට කොහොමද වැඩේ කරගෙන යන්නේ කියලා. තේරුණාද රයි? විනාඩියක් දෙන්න මට. හැමෝම මයික් ඕෆ් කරලා තියාගන්න.
හැමෝටම පේනවද අපේ නිබන්ධනය? හැමෝටම පේනවද උදේ අපේ නිබන්ධනය? පේනවා. හරි. හරි. එතකොට මට කියන්න මම මේ පේනවා සර්. ඔව්. මම පුතලා ගිය සතියේ ඉතිසර සතියේ කතා කරපු දේවල් ටික චුට්ටක් මතක් කරලා දෙන්නම් මේ නිබන්ධනේ වලටම ගිහිල්ලා. එතකොට මෙන්න මේ නිබන්ධනේ තමයි මම ඔයාලට දීලා තිබුණේ. එතකොට මේ නිබන්ධනේ පූර්ණ සංඛ්‍යා මත ගණ්ඩ කර්ම කියන නිබන්ධනේ පූර්ණ සංඛ්‍යා මත ගණ්ඩ කර්මයි කාලයයි කියන පාඩම් දෙකම තියෙනවා. එතකොට සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා අඩු කිරීම කියන කොටසත් අපි කතා කළා. පුතාලගේ මෙන්න මේ අභ්‍යාසයත් කතා කළා මට මතක හිටින්නේ මේක අපි හදලා දෙවනි ගානේ මට මතක හිටින්නේ අපි ඉන්නේ දෙවනි ගාන කතා කළාද දෙවනි ගාන කතා කළාද කතා කරා A B C D වෙනකන් කතා කරා කතා කළා E ගානයි F ගානයි දෙරෙද්දි හදන්න කියලා කිව්වා හරිද ඔව් සර් කිව්වා ආරයි හොඳයි හරි එහෙනම් මේ කලබල වෙන්න එපා දැන් හදලා ඇතිනේ නේද හදලා ඇති අපි බලමු හොඳයි ඔව් අපි බලමු දෙන්නෙක්ගෙන් අහලා උත්තර දෙක යාලා කියයිද කියලා රයිට් මෙන්න බලන්නකෝ කමං කවුරු දෙන්නෙක්ගෙන් උත්තර දෙක අහන්නම් ඈ හරි මට කියන්න බලන්න කලබල වෙන්න එපා හොඳේ හිමාස අහගෙන දින්නේ හිමාස ආගෙන ඉන්නේ සර් පුතා හිමාසි උත්තරේ කියන්න බලන්න 2747 ඔව් අනිත් ඇට මේ උත්තරය ආවද ඔව් සර් අන්න හරි එහෙනම් හොඳයි අන්න හරි පුතේ එහෙනම් ගන්න නෑ උත්තරේ ඔව් දෙදාස් අස්සිය අතරිස්සතයි හොඳයි ඈරයි හිමාශ හොඳයි ඊළඟට ඊළඟ උත්තරය අහන්න මම එක්කෙනෙක්ගෙන් සිතුමිකා පුතාගෙන ඉන්නේ සිතුමිකා තරිණිත් අත උස්සන් ඉන්නව නේද ඔව් සිතුමිකාගෙන් ඉන්නේ ඔව් සර් ආරයි සිතුමිකද ඔව් ඔව් සර් ආරයි ඔව් සිත ඔව් සිතුමික උත්තරේ කියන්න පුතේ 3644 3644 අනිත් අයට ආවද ආවස ආවස ඔව් හරි පුතේ කාගවත් වැරදි කෙනෙක් නෑ නේද අන්න එහෙනම් හොඳයි හිමාස ඉර සිතුමික දෙන්නම හරියටම උත්තරේ කිව්වා යාළුවා මං ගොඩාක් අගය කරනවා හොඳේ රයිට් හරි පුතේ ඊළඟට අද අපි යනවා මෙන්න මේ කොටසට පුතාලාගේ අඩු කරන්න තමා තියෙන්නේ හොඳට අහගන්න ඕනි ඉස්සලා මේ වැඩේ. පුතල පදන්ති ලියන්නේ ඒ කිසිවක් නැහැ මේ වගේ ගණන් වල. තේරුණාද? ඇයි එහෙම කියන්නේ සර්? වගන්ති ලියන්න කිව්වොත් විතරයි වගන්ති ලියන්නේ. තේරුණාද? ඒකෝට අපිට දැන් වගන්ති ලියන්න කියලා කියන්නේ නැහනේ. ඒ නිසා පුතල වගන්ති ලියන්නේ මම හදන විදිය පුතලට කියලා දෙන්නම්. ඔයාලේ ඒ විදිහට පුරුදු වෙන්න. ඒකට වැඩි ලේසියයි. මෙන්න තුන්වෙනි ගාන. හොඳට බලන්න හොඳේ. රයිට්. කවුරුත් අනිම හදන්න එපා. රයිට්. මෙන්න තුන්වෙනි ගාන. මෙන්න මේ විදිහට හැදෙන්න ඕනේ. තුන. උදාර කියනවා. ඇපල් ගෙඩි 475ක් රැගෙන ගිය කුමාර ඉන් ඇපල් ගෙඩි 297ක් විකුණුවේ නම් ඉතිරි ඇපල් ගෙඩි ගණන කීයද? එතකොට මෙහෙමයි කරන්න ඕනේ. අඩු කරන්නම් තියෙන්නේ. එතකොට පුතලා දන්නවා ලොකු එකෙන් පොඩි එක තමයි අඩු කරන්න ඕනේ නේද? එතකොට ලොකු සංඛ්‍යාව තියෙන්නේ කීයද? 475යි. ලොකු පුතා 475යි. එකෙන් අඩු කර ගන්නවා 297ක් මයික්‍රෝෆෝන් කරලා තියා ගන්න අඩු කිරීමේ ලකුණ දාලා අඩු කරන්න ඕ දැන් මේ පහෙන් හතක් බෑ එකක් එනවා 15යි 15න් හතක් ගියාම උත්තරේ කීයද 8යි මෙතෙන් තියන්නේ පුතාගේ එතකොට එකක් ගත්ත නිසා 6යිනේ එකක් ගේනවා 16යි 16න් 9ක් ගියාම කීයද 7යි මෙතන තියෙන එකක් ගත්ත නිසා 3යිනේ තුනෙන් දෙකක් කීයද ඒකයි උත්තරේ 178යි. එහෙනම් පුතාලා මෙතන ස්ටාර් මාක් එකක් දාලා ලියනවා. ඉතිරි ඇපල් ගෙඩි ගණන. ඔන්නෝම හදන්න ඕනේ. ඇපල් ගෙඩි ගණන.
සමාන ලකුණු දාලා කීයක් තියෙනවද 178යි. ඔන්න ඔය විදියට හදන්න කියලා කියන්නේ. දැන් වගන්ති ලිව්වද? නෑ. වගන්ති ඕනේ නෑ අපිට. වගන්ති ඕනේ නෑ. මේකෙන් මේක අඩු කරන්න ලිව්වා. උත්තරේ ගත්තා. ඉෂ්ටාමාක්‍යයක් දාලා ඉතිරි අපල කෙරි ගන්න සමානයි කියලා කියේද 178යි කියලා ලිව්වා. ඔන්න ගාන හදා ගන්නා විදිය. පැහැදිලිද? ඔන්න ඔය විදියට ගාන හදාගත්තාම අපිට කිසි ගැටලුවක් නැහැ උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? ආරයි. හදාගන්න ලස්සන පොතලා ගිහිස්තනේ. වගන්ති ලියන්න එපා කවුරුත් ගොඩාක් දරුවෝ හිතන් ඉනවා වගන්ති ලියන්න ඕනේ කියලා නෑ. වගන්ති ලියන්න කියලා කිව්වොත් විතරයි වගන්ති ලියන්නේ. දැන් මම වගන්ති ලියන්නසනන්න කියලා කියන. ඒක මම වෙනම කියලා දෙන්නම් පුතාලට. වගන්ති ලියන්න කියලා කියන්නේ පුතාලා මේ වගේ උත්තරේ ගන්න විතරයි. අයියෝ. පැහැදිලිද? හරි ගැස්සලා ගන්න ලස්සන. මයික් ඕෆ් කරගන්න තාමත් මයික් ඕන් වෙලා මයික් ඕෆ් කරගන්න හැමෝම මයික් ඕෆ් කරන්න හැමෝම ලස්සන හදාගන්න ගාන හදලා ඉවරලා සර් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා සර් හදලා හරි හරි පුතාලා හදාගන්න සර් වෙලාව දෙන්නම් ස්ටාමාක්යක් දාලා ලියලා තියෙන ඉතිරි ඇපල් ගෙඩි ගණන ඉතිරි ඇපල් ගෙඩි ගණන ඉතිරි ඇපල් ගෙඩි ගණන ඔව් ඉවරයි කියලා සමහර මැසේජ් දාලා තියෙනවා ඒනට මම උත්තර දෙල හදාගන්න වෙලාව දෙන්නම් ඈ හදනා ඉන්නවද ඉවරයි සර් හරි දැන් ඔව් හොඳයි පුතේ මම පුතාලගේ යනවා හතරවෙනි ගානට මෙන්න හතරවෙනි ගාන හැමෝම හොඳට බලා ගන්න හොඳේ නැහැ මේව අමාරු දේවල් නෙවෙයි සර් බොහොම පිළිවෙලට කියලා දෙන්නම් කොහොමද හතරවෙනි ගාන හදන්නේ මෙන්න හතරවෙනි ගාන හොඳේ නැහැ හැමෝම හොඳට බලා ගන්න කලබල වෙලා හදන්න යන්න එපා පොතේ තිබුණට වැඩක් නැහැ හිතේ තමා තියෙන්න ඕන හොඳේ නැහැ මෙන්න රැස්වීමකට සහභාගී වූ 300කින් පිරිමි 192ක් සිටියේ නම් මේ සිටි ගැහැණුන් ගණන කොහොමද කියලා අහනවා. එතකොට ලොකු ගාන තියෙන්නේ 300යිනේ. 300 ගත්තා. 300න් අඩු කරගන්නවා කීයක්ද? 192ක්. මෙන්න අඩු කරගන්න විදිය. හොඳට බලා ගන්න. උතලගේ බිංදුවෙන් දෙකක් අඩු කරන්න බෑනේ. සමහරු දෙකෙන් බිංදුවක් අඩු කරලා දෙකයි කියලා දානවා. එහෙම වැරදි. එහෙම දාන්න එපා. එහෙම වැරදි. දැන් උතලගේ බිංදුවෙන් දෙකක් අඩු කරන්න බැයි නම් මේ පැත්තෙන් ගේනවානේ හරි වැඩි මෙතන නැහැ මෙතන නැත්තම් පුතාලා මෙතෙන්ට ගේනවා ඉස්සෙල්ලා ඒතර මෙතනින් එකක් මෙතෙන්ට ගේනකොට මෙතන 10ක් වෙනවා 10න් එකක් මෙතෙන්ට ගේනවා දැන් මෙතන 10ක් වෙනවා මතකේ තියාගෙන මෙතන තියෙන්නේ 9යි අන්න ඒක මතකේ තියාගන්න දැන් පුතේ මෙතන තියෙන්නේ 10යි 10න් දෙකක් අඩු කළාම උත්තරේ ඉන්නේ කීයද 8යි මෙතන පුතාගේ 9යි තියෙන්නේ 9න් 9ක් කීයද 0යි මෙතන එකක් ගත්ත නිසා තියෙන්නේ 2යි දෙකෙන් එකක් ගියාට පස්සේ කීයේ 2යි උත්තරේන්නේ 108යි අපෙන් කවුද ඇහුවේ ගැහැණුන් ගණන කොච්චරක්ද කියලා ඇහුවේ කියන්නේ ගැහැණුමයි කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා අපි හලියා ගන්නවා ගැහැණුන් ගණන කීයක් ඉන්නවද 108ක් ඉන්නවා ඉෂ්ඨාමාක්‍යයක් දාලා මෙතන හලියා ගන්නවා ගැහැණුන් ගණන සමානයි 108යි ඔන්න ඔහම ලස්සනට තියෙනවා බලන්න කොච්චර පිළිවෙලට වැඩේ යනවද කියලා
එතකොහොම තියෙන්න ඕන ආවට ගියාට තැන් තැන් වල එහෙම අපි හදන්නේ නෑ ඔන්න ඔය විදිහට හරි ගස්සලා ගත්තොත් තමයි පුතාලගේ උත්තරේ හරියටම හරි ගිහිල්ලා හොඳටම ලකුණු හම්බ වෙන්නේ ඔන්න ඔය විදිහට අපි හදන්න ඕනේ ගාන හදාගත්තා ඕන මේවා දාන්න පුතාලා කමක් නෑ එකක් මෙහෙට ගේනවා කියලා එකක් මෙහෙට ගේනවා කියලා දාන්න කමක් නෑ හරිද එක පැන්සලෙන් දාන්න ඊට පස්සේ මේකෙන් මේක අඩු කරලා උත්තරේ ආවා 108යි කියලා ස්ටාර් මාක්යක් දැම්මා පාටි පෑන්ට් ස්ටාර් මාක්යක් දාන ලස්සන ගැහැණුන් ගන්න සමානයි කියලා දාන උත්තරේ කියන 108 තේරුණාද පස්වෙනි ගාන හදන්න එපා සර් කියලා දෙනකන් ඉන්න හොඳේ හදලි වනේස ලැබුනේ පස්වෙනි ගාන හදන්න එපා සර් කියලා දෙනකන් ඉන්න හා සර් ප්‍රමේ හරිදී දුවරගේ कौर कल उत्तरेगाहाय දෙකෙන් පහක් අඩු කරන්න බැරි හින්ද එකක් ගේනවා මෙතෙන්ට එතකොට 12යි 12න් පහක් ගියාම කීයද 7යි පුතාගේ එකක් ගත්ත නිසා මෙතන තියෙන්නේ 2යිනේ දෙකෙන් හතරක් අඩු කරන්න බැන්නේ එකක් ගේනවා 12යි 12න් හතරක් ගියාම උත්තරේ එන්නේ කීයද 8යි මෙතන තියෙන එකක් ගත්ත නිසා 1යි එකෙන් එකක් උත්තරේ කීයද 0යි මේ 0 පුතේ මෙතෙන්ට අපි දාන්න ඕනේ නැද්ද අම්මා කියලා වැරද්දකුත්
නැහැ එහෙනම් අපෙන් අහන්නේ වැඩිපුර හදලා තියෙන මෝර රට ගාන කීයද කියලා අහනවා එහෙනම් පුතේ කීයක් එනවද 875 එනවා එහෙනම් මෙතනින් අපි ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්නවා මෝටර් රට ගණන සමානයි 875 මෝර රට ගාන කීයද 875යි ඔන්න හදා ගන්නා විදි කතාව පැහැදිලිද එතකොට පුතාලා හොඳට මතකේ තියා ගන්න ඕනේ මේ අවුරුද්දෙන් අවුරුදු අඩු කළ උත්තර ගන්න 2013 වර්ෂයේ හදලා තියෙන ගාන 2325යි 2013ේ තියෙන 1400 මොනවා මේකෙන් මේක තමයි අපි අඩු කරලා උත්තරේ කියලා 875යි කියලා ගන්න ඊට පස්සේ ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්නවා මෝරද ගන්න සමානයි කියලා 875යි දැන් ගොඩාක් යාළුවෝ මෙන්න මෙතන පටලවා ගන්නවා ඉලක්කම් ඒ වර්ෂයේ දෙන්නේ පුතාල කලබල වෙන්නේ නැහැ වර්ෂ දුන්නයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ අපි බොහොම පිළිවෙල ලස්සනට ගාන හදාගෙන යන ඔන්න ඔය විදිහට තේරුණාද නැහැ හදාගන්න පුතාල මේක උඩ ඉල්ලියන් 2013 වර්ෂයේ 1450යි 2014 වර්ෂයේ 2335යි කියලා ලියලා ලස්සන ගාන හදාගෙන යන්න කාටරි අපේ හැදිරි තැනක් ගැටලුවක් තේරුම් නැතනක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න තේරුණාද බයි හොඳට ලස්සනට පැහැදිලිව හදා ගන්න මොදි හරි හරිස ඔව් තව හදනා ඉන්නවද පුතේ ඔව් හරි පුතා හදා ගන්න සර් ඉන්නවා හදා ගන්න ඉවරයි ඉවරයි ආ බණ්ඩාර තම පියාගේ පියාගෙන් කියන්නේ කාගෙන්ද බණ්ඩාර තම පියාගෙන් රුපියල් 325ක් ද තාත්තගෙන් රුපියල් 325ක් ගෙලා ගන්නවා මවගෙන් රුපියල් 430ක් අම්මගෙන් රුපියල් 430ක් ගෙලා ගන්නවා එයා ගන්නවලු 149කට සෙරප්පු කුට්ටමක් සෙරප්පු ජෝඩුවක් ගන්නවා ඊට පස්සේ 225කට පොතක් ගන්නවා 225කට පොතක් ගන්නවලු වාගෙන් අහනවා ඒ දෙක සෙරප්පු කුට්ටමයි පොතයි පොතයි ගත්තට පස්සේ යාළඟේ කොච්චර සල්ලි ටිකක් ඉතුරු වෙනවද කියලා අහනවා. එතන ඔයගේ ගාණක් ආවට පස්සේ අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි දෙන්නගෙම්ම එයාට සල්ලි කීයක් එකතු වෙනවද. එතන බලන්නකෝ තාත්තාගෙන් එකතු වෙනවා 325ක්. හදන්න එපා. අම්මාගෙන් එකතු වෙනවා රුපියල් 430ක්. අම්මා දෙනවා 430ක්. ඔන්න මේ දෙකම අපි එකට එකතු කරගන්න. 5යි 3යි 2යි 5යි 4යි 3යි 7යි. එතකොට අම්මාගෙනුයි තාත්තාගෙන් දෙන්නගෙන් මෙයාට එකතු වෙන රුපියල් කීයක්ද 755. ඔක හැමෝටම පැහැදිලිනේ. ඊට පස්සේ අපි වියදම් කරන දේවල් බලනවා. 149ක් වියදම් වෙනවා මුකේටද සෙරප්පු ජෝඩුවට. 225ක් වියදම් වෙනවා මොකද්ද පොතට. ඔන්න මේ දෙකත් එකතුව අපි ගන්නවා.
නමයයි පහයි දාහතරෙන් හතර එකක් විතුරුයි හතරයි එකයි පහයි දෙකයි හතයි දෙකයි එකයි කීයේද තුනයි හොඳට බලාගන්න කොමි නමයයි පහයි දාහතරෙන් හතර එකක් විතුරුයි හතරයි එකයි පහයි දෙකයි හතයි දෙකයි එකයි තුනයි දැන් මෙහෙමයි උනේ එයා ළඟ සල්ලි තියෙනවා රුපියල් 755 එයාට වියදම් වෙලා තියෙනවා 374 හරිනේ එයා ළඟ සල්ලි තියෙනවා 755 එයාට වියදම් වෙලා තියෙනවා 374ක් වගෙන් අහන්නේ එයාලට තව සල්ලි කීයක් ඉතුරු වෙනවද කියලා පුතේ ඉතුරු ගන්න බලන්න මේකෙන් මේක අඩු කරන්න ඒක පුතලා කාටවත් දැන් ගැටලුවක් නැහැනේ 755න් 374ක් මොකද කරන්න ඕනේ අඩු කරන්න ඔන්න මෙතෙන්ද ගත්තා 755න් 374ක් මොකද අපි කරන්නේ අඩු කළා ඔන්න අඩු කරන්න ලියු 5න් 4ක් 1යි මෙතෙන්ද ගන්නවා 1ක් එතකොට 15යි 15න් 7ක් ගියාම 8යි මෙතෙන් තියෙන පුතාගේ එකක් ගත්ත නිසා කීයද 6යි 6න් 3ක් කීයද 3යි අන්න කීයක් ආවද 381ක් ආව එහෙනම් අපි ස්ටාර් මාක් එකක් දාලා මෙතන ලියා ගන්නවා ඉතිරි මුදල සමාන ලකුණු දාලා කීයක්ද රුයන්න දාන්න ඕනේ රුපියල් කියලා කියන්න නැත්නම් රුපියල් කියලා ලිව්වත් කමක් නැහැ රුපියල් කීයක්ද 381ක් ඔන්න කවුද බණ්ඩාර ළඟ ඉතුරු වෙනවා මේ තියෙන්නේ බණ්ඩාරට හම්බුන මුදල මේ තියෙන්නේ වියදම් වුණ මුදල හම්බුන මුදල වියදම් වුණ මුදල අඩු කර ගන්නවා එතකොට රුපියල් 381ක් එයා ළඟ ඉතුරු වෙනවා ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා ඉතින් ඔය ගාන ඔය සර් කියපු විදිහම හදන්න ඕනේ දැනින් දැනින් උත්තර අරගෙන එහෙම කළොත් මේ ගාන හදන්න බෑ පුතේ උත්තර වරද්ද ගන්නවා එහෙම කරන්නේ නැතුව පියවරෙන් පියවර ලස්සනට මේ වගේ ගාන හදා ගන්න ඕනේ එතකොට මේ වගේ ගානක් පුතේ විභාගෙදී ආවොත් කිසි ගැටලුවක් නැතුව හදන්න පුළුවන් වෙනවා මොකද සර ඔක්කොම කියලා දීලා තියෙනවා ඉතින් අන්න ඒ වගේ අපිට හදා ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වටිනවා පුතේ ගණන් කියන විෂයෙ තේරෙනවද හදාගෙන ලස්සනට අංක 6 සේ ඉඳුවර හදලා ඉවරයි හරි පුතේ සර් අන්තිමට හදලා ඉවරයි ඔව් හොඳයි පුතේ හැමෝම හදා ගන්න සර් ඉන්නම් චුට්ටක් වෙලා අපි නුරින් හදලා ඉවරයි හොඳයි පුතේ නැහේ ටික හදලා ඉවරයි හරි හිමාංශ හදලා ඉවරයි සර් හොඳයි පුතේ හොඳට මහන්සිලා හැමෝම වැටි කරන්න තේරුණාද අව හදනා ඉන්නවද? අව හදනා ඉන්නවද? සබ්ජේ කුතිර හැමෝම හරිද? හරි නේද පුතේ? හරි. හරි හරි අපුත හදාගන්න පුතා හදාගන්න සර් ඉන්න. හරි හදාගන්න. හොඳ ලස්සන හදාගන්න පහල ලියාගන්න ඉතිරි මුදල සමානයි රුපියල් 381. හරි සර් හරි හරි දැන් ඔන්න හොඳට බලන්න පුතාලගේ නිබන්ධනයේ ඔව් එකතු කිරීම කියන මාතෘකාව හරිනේ ගැටලුවක් නේ අඩු කිරීමත් හරිනේ දැන් බලන්න ඕන සංඛ්‍යා දෙකක් දුන්න පුතාලට එකතු කරන්න පුළුවන් ඕන සංඛ්‍යා දෙකක් දුන්න පුතාලට අඩු කරන්න පුළුවන් කිසිදු සංඛ්‍යාවක පුතාලට ගැටලුවක් වෙන්නේ නැහැ බොහොම විශ්වාසයි සර්ට ඕන සංඛ්‍යා දෙකක් දුන්නොත් එකතු කරනවා ඕන සංඛ්‍යා දෙකක් දුන්නොත් වල අඩු කර ගන්න. ඔන්න ගොඩක් අය අමාරුයි කියලා කියන තවත් කෑල්ල එක තමයි අපි යන්න හදන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. ඔන්න අපිට පුංචි මාතෘකාවක් හම්බ වෙනවා තාම මොකද්ද? ගුණ කිරීම කියලා. උතන දන්නවා ගුණ කරනවා කියලා කියන්නේ මොකක්ද? ඔන්න දැන් ඔය සර පුංචි පුතාලට මේ chart එකක් දාලා තිනවා උතන රූප සටහනක් දාලා තිනවා බලන්න කොහේ එක කොටුවක ඝනක සරෝ දාලා තියෙන එක ටැබ්ලි පාටින් වගේ තියෙන්නේ ඝනක එක කොටුවක ඝනක කීයක් තියෙනවද පහක් තියෙනවා
එතකොට ඒ වගේ කොටු එක කොටුවක ගණක පහයි ඒ වගේ කොටු කීයක් තියෙනවද තුනක් තියෙනවා ඒ නිසා අපි පහ ගුණ කරගන්නවා තුනෙන් උත්තරේ එන්නේ කීයද 15 එතකොට මෙන්න මේ ලකුණ මොකද්ද අපි කියන ගුණ කිරීමේ ලකුණ එක කොටුවක තියෙන්නේ ගණක පහයි ඒ වගේ කොටු තුනක් තියෙන නිසා අපි පහ ගුණ කරගන්නවා තුනෙන් උත්තරේ එන්නේ කීයද 15යි එතකොට මේක අපි කියන අපලට හදනවා පුතේ මේ වගේ දැන් මේ වගේ හැදුවත් පුතාල වැරද්දක් නැහැ සමහරු මෙහෙම හදනවා මේ පහ ගුණ කරගන්නවා තුනේ ඒ තුන් වාරයක් පහ උත්තරේ කියද 15යි කොහොම හැදුවත් මේ ක්‍රමය හරි එහෙනම් පුතාලගේ පස් වාරය තුන 15යි කියලා මේ විදිහට හැදුවත් තුන් වාරයක් පහ 15යි කියලා මේ විදිහට හැදුවත් වැරද්දක් වෙන්නේ නැහැ හැබැයි පුතේ මේ විදිය සමහර තැන් වල ගැටලුයි පුතාලගේ මෙන්න මේ වගේ ආවොත් 25 ගුණ කිරීම 23 වගේ ආවොත් එම් ছোটක් අමාරුයි නේද පුතේ එතකොට හදන්න බෑ ඇත්තටම ඔය ක්‍රමයට හදන්න බෑ ඒක නිසා අපි අනිවාර්යෙන්ම මෙන්න මේ විදිය ছোটක් අමතක කරලා මෙන්න මේ විදියට අපි හදාගන්න ඕනේ එතකොට දැනට පළවෙනි ගානේ පුතාලා මේ ක්‍රම දෙකම හදාගෙන ඊළඟ හැම ගානක්ම අපි හදන්නේ මෙන්න මේ ක්‍රමය හදාගන්න ලස්සන හැමෝම හරිද? ඉවරයි සර්. තව හදනා ඉන්නවද? තව හදනා ඉන්නවද?
තවදුරටත් ඉන්නවද පුතේ? නෑ සර්. හරි. බෝඩ් එකේ හැමෝටම හොඳට පේනව නේද? ඔව් සර්. හරි. ඔව් සර් පේනවා. හරි. කාටද බෝඩ් එකේ පේන්නේ නැත්නම් මට චුට්ටක් කියන්න. බෝඩ් එක හැමෝටම පේනවද? පේනවා සර්. ආ හරි පුතේ හරි. දැන් ඔන්න අපිට ඊළඟට ගුණ කිරීම කරන්න සර්ව කැඩි කැඩි ඇහෙන කවුද දන්නේ? චුට්ටක් ඉන්න. ආ දැන් හරි නේද? හරි සර්. හරි. දැන් හරි සර්. ඔව් හරි පුතේ හරි. දැන් මේ අපිට ගුණ කිරීම කරන්න උංච වගුවක් ඕනේ වෙනවා. ඒ වගුවේ නම කවුද දන්නේ? ඌණ වගුව. වගුව. ඌණ වගුව. හරි. ඔව් පුතේ හොඳයි. මොකද අපි කියන්නේ ගුණන වගුව. මොකද නම? ගුණන වගුව. එතකොට අපිට ගුණන වගුව ඕනේ වෙන්නේ මොනවද ගුණ කරන්න? ගුණන වගුව ඕනේ වෙන්නේ මොකටද අපිට ගුණ කරන්න? එතකොට දැන් ගුණන වගුව සර් කඩි කඩි යන්නේ. චොටක් ඉන්න. දැන් හරියයි ඈ. හරි. එතකොට දැන් සමහරුන්ට හිතෙනවා අනේ මේක අපි පාඩම් කරගන්න ඕනේ. එහෙම නැහැ. තේරුණාද? දැන් ඔය සෙරොතන් දීලා දෙන පුතලගේ වගුව නිබන්ධනයේ තියෙන හැම එකේම දකින්න වැඩි ඒ වගුව. එතකොට ඔන්න ඔය වගුව අපි දැනට භාවිතයට ගන්නවා. හැබැයි පුතලට චක්කරේ නැත්නම් ගුණන වගුව අපි චක්කරේ කියලා කියනවා. චක්කරේ හොඳට පාඩම් යාළුවෝ ඇති. චක්කරේ හොඳට පාඩම් යාළුවෝ ඇති. එයාලට ගුණ කිරීම ඉතාමත්ම සරලයි පුතේ. එයාලට ගුණ කිරීම ටික හොඳට කරගන්න පුළුවන්. හැබැයි සමහරුන්ට ගුණ කිරීම කරගන්න බැරි වෙනවා. මොකද නැත්තේ? චක්කරේ. නැත්තම් මොකද? ගුණන වගුව. දැන් මේ ගුණන වගුව තාම අපි බලාගෙන. දැන් ගණන් හදනකොට අපි ගුණන වගුව බලාගෙන හදනවා. හැබැයි විභාගයට යනකොට විභාග ලියනකොට අපිට ගුණන වගුව ගෙනියන්න විදිහක් නැහැ. ඒක නිසා පුතාලා හොඳට මතක තියාගන්න අනිවාර්යෙන්ම අපි චක්කරේ හොඳට පාඩම් කරගන්න ඕනේ. චක්කරේ පාඩම් යාළුවන්ට ගුණ කිරීම කියලාගෙන අපේ වචනේ කියනවා නම් කජු කඩනවා වගේ. හරි ලේසි. හැබැයි චක්කරේ බැයි නම් චක්කරේ අමාරුයි නම් අන්න අපිට ගුණ කිරීම කරගන්න බැරි වෙනවා. ඒක නිසා හැමෝම ගෙදර ඉන්න ගමන් චක්කරේ හොඳට පාඩම් කරගන්න. දෙවාරයක් තුන් වාරයක් හතර වාරයක් පස් වාරයක් අපි දවසකට එක ගාණේ පාඩම් කළොත් පුතලට යන්නේ දවස් කීයද? 12යි යන්. දවස් 12යි යන්. ඒක නිසා ගුණන වගුව බල බල ගණන් හදනවට වඩා පුතේ අපිට පුළුවන් ගොඩාක් වඩිනවා චක්කරේ හොඳට පාඩම් කරගන්න. චක්කරේ පාඩම් කරගත්තට පස්සේ ගණන් හදාගන්න හරි ලේසි. තේරුණාද? 12ටම පාඩම් යාළුවෝ ඉන්නවා චක්කරේ.
දොළහනම් පාඩම් අයිනවා චකරි. මාව ඇහෙනවද පුතාලට? මාව ඇහෙනවද? ඔව් සර්. ඔව්. දොළහනම් පාඩම් අය ඉන්නවද? නෑ නේද? එකොළහ පාඩම් අය ඉන්නවද? අන්න ගුණන මගුව නැත්තම් චක්‍රේ පාඩම් නැති ඉඳ ගණන් එපා වෙනවා පුතේ නේද ගණන් එපා වෙනවා දැන් කොහොමද චක්‍රේ පාඩම් කරන්නේ චක්‍රේ තියෙන පොතක් අරගෙන ඈ ගෙදෙට්ට වෙලා සද්දෙට 10 පාරක් විතර කියවලා බලන්නකෝ එක චක්‍රය 10 පාරක් කියවලා මතක ඉඳන් 15 වතාවක් කියවන්න එතකොට ඔය කරදරේ පුතාලා ඉවරයි චක්‍රේ හැමෝම පාඩම් කරගන්න දැන් මේ දවස්වල ඉස්කෝලේ පටන් ගත්ත විතරයි ගෙදර වැඩිම ටිකක් අඩුවෙනේ ඒක නිසා චක්‍රේ අපි හොඳට පාඩම් කරගමු. චක්‍රේ පාඩම් කරගත්තට පස්සේ ඔය අමාරුයි කියලා කියන ගණන් ඕන එකක් ඔයාලට ලේසි වෙනවා. ඒ නිසා චක්‍රේ හොඳට පාඩම් කරගන්න. 12 වුණෙත් නැහැ. 11 වුණෙත් නැහැ. 10 දක්වා පාඩම් කරගන්න. 10 දක්වා 10 වරක් ලේසියිනේ. 10 වරක් එක 10යි. 10 වරක් දෙක 20යි. 10 වරක් තුන 30යි. 10 වරක් කරා 4 40යි. ඒක ලේසියිනේ පුතේ ගැටලුවක් නැහැනේ. පස්වරකුත් ලේසියිනේ. පස්වරක් එක 5යි පස්වරක් දෙක 10යි පස්වරක් තුන 15යි පස්වරක් හතර 20යි. ඒකත් ගැටලුවක් නෙවෙයිනේ. 11 වරකුත් ලේසියිනේ. 11 වරක් එක 11යි 11 වරක් දෙක 22යි 11 වරක් තුන 33යි 11 වරක් හතර 47යි. ඒක ලේසියිනේ. අර නම් වරක් චක්කරි. මේ බලන්නකො. ටීවී කැඩේකුත් තියන්නේ නේද? අර තේකක් බොන ගමන් කතා කරන්නේ. නම් වරක් චක්කරි. ඇඟිලි 10යිනේ තියෙන්නේ. එකක් නමන්න නම් වරක් එක 9යි කිය. ඇඟිලි කීයක් ඉතුරුලා තියෙනවද? 9ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට නම් වරක් එක 9යි. දෙකක් නමන්න. නම් වරක් දෙක එතකොට ඇඟිලි කීයක් ඉතුරුලා තියෙනවද? 18යි. 18න් 8 ඇඟිලි වලින් පේනවා. තුනක් නමන්න. නම් වරක් 3 අන්න ඇඟිලි 7ක් තියෙනවා 27යි. නම් වරක් 4 අන්න 36යි. නම් වරක් 5 45යි. නම් වරක් 6 54යි. නම්වරක් 7 63යි. නම්වරක් 8 72යි. නම්වරක් 9 81යි. ඊළඟට නම්වරක් 10 කීයද? 90යි. ආයේ නම්වරක් 11 මේ ඇඟිලි දික් කරන්න 99යි. නම්වරක් 12 නැමිලා තියෙන ඇඟිලි ගාන කීයද? 8යි. ඒ කියන්නේ 108යි. ඔන්න මම පුතාලට නම්වරක් 10 වරක් 11 වරක් 3ම කියලා දුන්නා ලේසියෙන් මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය වගේ අපිට පුළුවන් නම් ගුණන වගු හොඳට පාඩම් කරගන්න නැත්නම් චක්‍රේ හොඳට පාඩම් කරගන්න ගණන් හදාගන්න එක ඔයාලට ගොඩාක් ලේසි වෙයි. තේරුණාද? රයි. දැන් මම කියපු දේ හැමෝටම පැහැදිලිද? මම හොඳට ඇහෙනවද? ඇහෙනවද මාව? හරි බෙ හරි. ඔව් කීප දෙනෙකුට අර සිග්නල් ප්‍රශ්නයක්. ඔව් සිග්නල් ප්‍රශ්නයක් නිසා ඇහෙන්නේ නැතුව ඇත්ද? දැන් ඔන්න ගැටලුවක් නෑ. හරි. දැන් ඔන්න පුතාලගේ ගුණන වගුවට ගන්නකො. ගුණන වගුවට ගන්නකො පුතාලගේ. හැමෝම ගුණන වගුවට ගන්න. ගුණන වගුව හැමෝටම සර් කැඩි කැඩි එන්නේ. සර් කැඩි කැඩි. සර් කැඩි කැඩි එන්නේ. ඔව් චුට්ටක් ඉන්න.
දැන් හරිද? හරි සර්. හරි සර්. හරි. දැන් මොන මම පුතාලට විනාඩි 3ක් දෙන්නම්. විනාඩි 3ක් දෙන්නම්. ඔය ගුණන වර්ග සම්පූර්ණ කරමු බලන්න. විනාඩි 3ක් දෙන්නම්. ගුණන වර්ග සම්පූර්ණ කරමු බලන්න. ඕකේ දෙකේවා දෙකක් තියෙනවා ඒක ඔයාලා හදාගන්න එක දැනකට 1 2 3 කියලා දෙකේවා දෙකක් තියෙනවා මම ශ්‍රේෂ්ඨි දාන චුට්ටක් ඉන්න මේ දෙකේවා දෙකක් තියෙනවා එක දැනකට 3 කියලා දාලා හදාගන්න ඕනේ සම්පූර්ණ කරන්න බලන්න ගුණන වර්ග හදලා ඉරලාම අනේ කියන්න හදලා ඉරලාම අනේ කියන්න හදලා ඉවරයි සර් ආ හොඳයි අනිත් අය කලබල වෙන්න එපා පාඩුවේ හදන්න කලබල වෙන්නේපා පාඩුවේ හදන්න කලබල වෙන්නේ නැතුව පාඩුවේ හදන්න හැමෝම කලබල නොවතු වර්ධින්න පුළුවන් ඔබට වරද්ද ගන්න එපා පාඩුවේ හදන්න හොඳේ යයි මයික් ඔෆ් කරගන්න හැමෝම සර් අපිට කරන්නේ නැහැ සර් ආරම්භයේ ගිහිලා තියෙන්නේ මේ එනට අපි ගුණන වර්ග සම්පූර්ණ කරගමු සර් මේ දැන් ගියේ ආයෙක තමයි නේද ළඟ නම්මටම ඕ
හදලා ඉවරයි. හරි. හොඳයි පුතේ. සර් අභිෂේක්. සර් හිමාශි හදලා ඉවරයි. හොඳයි පුතේ. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර් ඉඳුවර. හොඳයි පුතේ. සර් ලාවා දෙන්නකෝ. හරි කොන්චි ලාවා දෙන්නම් ඈ. පුතේ මම මෙන්න මෙතන හදාගන්න කියලා කිව්වේ මං චුට්ටක් ඉතින් රවුම් කරලා පුතේට පෙන්නන්නද මෙන්න මෙතන දෙකේවා දෙකක් තියෙනවා මං පුතාලට මෙන්න මෙතන තුන දාගන්න කියලා කිව්වේ ඈ එක හදාගත්ත නැති යාළුවෙක් ඉන්නවා නම් හදාගන්න නැත්තම් පුතාලට ගුණනවව වරදී මෙන්න මෙතන තුන දාන්න ඕනේ आप ऊंचे लावा देना उत्तर मेन में මෙන්න මේ කොටුවට එන්න ඕනේ කීයද 1. එතකොට මෙතෙන්ට 1 දැම්මට පස්සේ සර් තුන දාන්න පුතාලගේ 1 දැම්මට පස්සේ ඊට පස්සේ මෙතෙන්ට 1 වාරයක් 2 2. මෙතෙන්ට 1 වාරයක් 3 3. 1 වාරයක් 4 4. 1 වාරයක් 5 5. 1 වාරයක් 6 6. 1 වාරයක් 7 7. ඔව් යනාදී වශයෙන් දිගට පුතාලගේ ලකන් ටික දාන්න පුළුවන්. ඊළඟට දෙවාරයක් දෙක හතර දෙවාරයක් තුන හය දෙවාරයක් හතර අට දෙවාරයක් පහ 10 දෙවාරයක් හය 12 දෙවාරයක් හත 14 දෙවාරයක් අට 16 ආදී වශයෙන් ගන්නවා දැන් ඔන්න ඒ විදිහට මේ වගුව සම්පූර්ණ කරගෙන යනකොට පුතාලගේ අපි හිතමුකෝ දැන් ඕන තරක් අපි ගමුකෝ පුතාලට කැමති ඕන තරක් මෙන්න බලන්න කොහොමද ඉඳපු ගමන් ගන්නවසර මෙන්න මෙතන මෙතන එතකොට එන්න ඕනේ හොඳට බලා ගන්න පුතලගේ මේ පැත්තෙන් පස් වාරයක් මේ පැත්තෙන් පස් වාරයක් පස් වාරයක් පහ කීයද 25යි ඔන්න හදා ගන්නා විදිය ආයේ මෙතන ගමු ඔන්න ඔන්න ඉඳපු ගමන්සර් මෙතෙන්ට ආවා හොඳට බලා ගන්න මෙතන උත්තරේ ගන්නේ කොහොමද කියලා මෙතන ගන්නේ මේ පැත්තෙන් 3 වාරයක් මේ පැත්තෙන් 9 වාරයක් 3 වාරයක් 9 කීයද 27යි ඔන්න ඉඳපු ගමන්සර් මෙන්න මෙතන ගන්නවා මේ ඔන්න බලන්නකො දැන් උත්තරේ කොහොමද ගන්නේ කියලා මෙතන තියෙනවා පස් වාරයක් මෙතන තියෙනවා නම වාරයක් පස් වාරයක් 9 කීයද 45යි ආ දැන් මොනවා යාළුවිටින් අහනවා දැන් බලමු හා මෙන්න මෙතන උත්තරේ මට කියන්නේ කවුද දන්නවද මට කියන්න කවුද තරිණි පුතා ඉස්සෙල්ලා අතත් උස්සගෙන ඉඳියානේ තරිණි කියන්න බලන්න සර් කොතෙන්ද සර් මේ කොටුවක් ඇඳලා පේන්නේ පුතලා පේනවද ඔව් සර් කියන්න උත්තරේ කියද කියලා
ඒ කියන්නේ 6 වරක් 3නේ. ඔව් පුතේ 6 වාරයක් 3 කීයද? 18යි. 8යි. ඔන්න හරියට. තව එක්කෙනෙක්ගෙන් අහලා බලමු. මෙන්න මෙතෙන්ට උත්තරේ. කවුරු දන්නවද මට කියන්නේ? දැන් හොඳයි ඔයාලා ඈ. දැන් මෙතන උත්තරේ මට කියන්නේ ඉන්දුවර. ඉන්දුවර කියන්න බලන්න. සර් 30යි. ආ 30යි යන්න හරි. ගැටලුවක් නෑ නේද? ආරයි. හරි. ඔන්න දැන් ඔන්න ඔය විදිහට පුතාල හැම එක්කෙනාම ගුණන වගුව සම්පූර්ණ කරලා තියන්න. හරිද? එතකොට ඒත් එක්කම චක්‍රෙත් හොඳට පාඩම් කරගන්න. අපි ලබන සතියේදී මේකෙන් ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා බලමු. චුටක් කරවලයි වගේ මේ කරන්ට් එක ගියා. නැත්තම් පුතාලගේ පහමාර වෙනකම් සර් පන්තියේ කරනවා. එහෙනම් අද චුට්ටක් කලින් අවසන් කරනවා ලබන සතියේ මම හිතන්නේ ඔය ගැටලුව නැති වෙයි. එහෙනම් ගුණන වගුව සම්පූර්ණ කරලා තියාගන්න. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. කාට හරි හැම ගැටලුවක් තියෙනවද? නෝ සර්. හරි ගැටලුවක් නැහැ නේද පුතේ? හරි. එහෙනම් ඔන්න ගුණන වගුව සම්පූර්ණ කරන්න ගෙදෙද්දී සර් ඔය උත්තර ටික ගන්න විදිහ පුතලාට කියලා දෙන්නේ ලබන සතියේ කියලා දෙන්නම් ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙනම් ලැබුවා වූ අලුත් අවුරුද්ද ආයුබෝවන් සර් සිබාලතෝරු දක්කේවා සර්. ආයෙත් මේවා පුතේ සිබ මේවා.